නවිඩ් දැන් ක්‍රීඩා කරලා තියෙන තරඟ 8න් තරඟ 6ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය වෙලා තියෙන වෙලාවක ඔබ පුහුණුකරු ලෙසට ඇසිස්ටන්ට් පුහුණුකරු ලෙසට මොන වගේ දේවල් ආශ්‍රයෙන්ද ඉස්සරහට ඒ කියන්නේ මේ ඉදිරි අවුරුදු 4ට මොන වගේ දේවල්ද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා ඔබ දකිද්දී මං හිතන්නේ අපේ පිතිකරණය පැත්තෙන් අපි අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා දේවල් ඉදිරියට යනකොට අපි හදාගෙන යන්න. මොකද අපි මේ තරඟාවලිය දැක්ක අපේ පිතිකරුවන් 3 දෙනෙක් සතක ලබා ගත්තා. අපි මොඩර්න් ඩේ ක්‍රිකට් එක යනකොට ලකුණු 300කට ඉක්මවා යන ගානක් අපි පිතිකරුවන් හැටියට ලබා ගන්න තියෙනවා. නම් මේ දැන් මොඩර්න් ඩේ ක්‍රිකට් එක අපි පිතිකරුවන් 5 දෙනෙක්ගෙන් තන් වැඩිමනොත් පිතිකරුවන් 6 දෙනෙක්ගෙන් ක්‍රීඩා කරන්න පුරුදු වෙනවා. පිතිකරුවන් 6 දෙනෙක්ගෙන් ක්‍රීඩා කරනකොට අපිට හැම තරගේම පිතිකරුවන් දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා. 30 40 ඒවා ගහලා විකට් කඩුලු විසිකරොත් එහෙම අපිට සිද්ධ වෙනවා අපේ යට පිතිකරුවන්ට පන්දු හොර 15ක් 20ක් මුණ දෙන්න. ඉතින් ඒ ඒ ඒ වාතාවරණ ටිකක් අමාරුයි එහෙම කරන්න. ඒ වගේම පන්දු යැවීමේ ඩිසිප්ලින්ස් අපි හදාගන්න වෙනවා. ෆේසස් තුනේම අලුත් බෝලේ පවර් ප්ලේ එකේ මිඩල් ෆේස් එකේ ඩෙත් එකේ තුනේම අපේ පන්දු යැවීමේ ඩිසිප්ලින් එක මීට වැඩිය හොඳින් අපි හදාගන්න වෙනවා. ඒ වගේම පන්දු රැකීම ගත්තොත් අපි ඒකෙන් උත් සෑහෙන පල්ලෙ හිටීමේ මේ තරංගාවලිය තුල අපි මම හිතන්නේ උඩ පන්දු 16ක් වගේ අතහැරලා තියෙනවා. ඉතින් ස්පෙෂලි මේ වගේ ක්‍රීඩාංගණවල මේ වගේ තනතිනිව ක්‍රීඩා කරද්දී හොඳ පිතිකරුවෙක්ගේ උඩුපන්දුවක් ගිලී ගියොත් ඒක මං හිතනවා රිකවර් කරන්න ගොඩක් අමාරුයි. මොකද දෙපාරක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕවරෝල් ගත්තොත් මං හිතන්නේ ඒ අංශ තුනෙන්ම අපේ බාස් ලිෆ්ට් කරගන්න වෙනවා. අපේ ක්‍රීඩකයෝ ගත්තොත් අපි දකිනවා අපිට ඉන්න ක්‍රීඩකයෝ පළපුරුද්ද අතින් මැච් සෑහෙන ප්‍රමාණයක් දැන් ගහගෙන එනවා ඒගොල්ලෝ. ඉතින් ඉදිරි අවුරුදු 4 ඊළඟ ලෝක කුසලානට කලින් මං හිතනවා මේ මෙතන ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ ඉතාමත් පළපුරුද්දමත් පැත්තෙන් හොඳ තැනකට එයි කියලා. ඒ වගේම අපි ෆෝකස් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන මේගොල්ලොන් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. නවීඩ් මේ කාරණේ සම්බන්ධයෙන් කලිනුත් ඔබ කතා කළා. දැන් චැම්පියන්ස් ට්‍රෝෆි එකට සුදුසුකම් ලබන්නට අපිට මේ තරඟ ඉතාම තීරණාත්මකයි. කොහොමද හිට පැවැත්වෙන තරඟයේ වෙනුවෙන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ? ඔව් මේක මේ තරඟයේ ඉතාමත් වැදගත් තරඟයක්. අපිට මේ චැම්පියන්ස් ට්‍රෝෆි එකට ක්වොලිෆයි වෙන්න පළවෙනි 8 ඇතුලේ ඉන්න. ඉතින් අපි ප්ලේයිං ගෲප් එකත් එක්ක උදේ කතා කරා. ඉතින් කතා කරනකොට ගොඩක් ෆෝකස් එක තිබ්බේ අපිට පහුගිය දේවල් වල ෆෝකස් එක තියාගත්තා කියලා. අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් මේ ටෝර්නමන්ට් එක අපිට එක තරඟයක් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ෆෝකස් එක ඒ තරඟේ තියාගෙන ඒ වගේම මේ තරඟාවලිය තුලදී අපේ ලර්නින්ග්ස් මොනවාද, අපිට ඉගෙන ගන්න තිබ්බ දේවල් මොනවාද, මේ තනතිලි ගැන ඒවලා, ඒ වගේම ඔපොසිෂන් ටීම්ස් වලින් අපිට ගන්න තියෙන දේවල් ටික අරගෙන අපි ඒක තම තමන්ගේ ගේම්ස් වලට ඇඩ් කරලා අපි කොහොමද අපේ ගේම් එක ඉම්ප්‍රූව් කරගන්නේ. මෙතන අපි කොල්ල ලංකාවට ගිහිල්ලා ඒ දේ කරන්න නෙමෙයි, අපිට දැන් ඉඳන් ඒ ඒ ඒ ප්‍රොසෙස් එක පටන් ගන්න. මොකද අපි ඔල්රෙඩි ටූර්නමන්ට් එකෙන් අවු. ඉතින් ප්ලේයර්ස්ලා ෆ්ලුවට දාගත්තොත් එහෙම අපි ඉගෙන ගත්ත දේවල් අනිත් ප්ලේයර්ස්ලාගෙන් අනිත් ටීම්ස් වලින් ඒ වගේම අපිට වැරදිච්ච දේවල් හොඳට කරලා අපි අපිට ඒ දිගටම කරගන්න බැරි වෙච්ච දේවල් ඒ දේවල් මං හිතනවා අපි ඉතාමත් ඉක්මනින් ඒ කියන්නේ පුළුවන් නම් හෙට තරඟයේ වෙද්දිම අපි ඒ දේවල් හරි පැත්තට යොමු කරලා ඒ ඉගෙනගත්තු දේවල් වලින් ඒ දේවල් හරි ගස්ස ගත්තොත් මං හිතනවා අපිට කරන්න පුළුවන්. මොකද අපේ ටැලන්ට් එකේ අඩුවක් නැහැ. ටැලන්ට් එකේ ක්‍රීඩකයෝ ඉන්නවා, අපිට ටැලන්ටඩ් ක්‍රීඩකයෝ ඉන්නවා. අත්දැකීම වගේම ඒගොල්ලොන්ගේ මානසික ශක්තිය තමයි අපි හදාගන්න ඕනේ.